සුබ මධ්‍යහනක්. ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන. මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. පොලිතුරු වලින් තොර ජනාධිපතිවරණයකට පක්ෂ විපක්ෂ අත්සන්. වැඩිමිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්. 21 ප්‍රහාරය ගැන කොමිසමට ලැබුණු පැමිණිලි විමර්ශනය මේ සතියේ. ජනාධිපතිවරණ නිරීක්ෂණයට යුරෝ සංගමයෙන් සියයක්. පොලිතින් වලින් තොර ජනාධිපතිවරණයක් සඳහා පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් අද අත්සන් තැබුවා. ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිත කරමින් පරිසරය විනාශ නොකිරීමට සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව මැතිවරණයේ පැවැත්වීමට සපත වෙමින් ජනතා පෙත්සමකට අත්සන් තැබීම මාතලේ නගරයේදී අද ආරම්භ වුණා. මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමයයි එය මෙහෙ වූයේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් රාජමාත්‍ය වසන්ත අලුවිහාරේ සහ මාතලේ නගරාධිපති දල්ජිත් අලුවිහාරේ යන මහත්වරුන් ඊට අත්සන් තැබුවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් මෙම පෙත්සමට අත්සන් තැබුවේ හිටපු අමාත්‍යවරයෙකු වූ රෝහණ දිසානායක මහතා සහ මාතලේ ප්‍රාදේශ සභාවේ සභාපති කපිල බණ්ඩාර හීන්දෙනිය මහතායි. ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ගමගෙදර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මෙම පෙත්සමට අත්සන් තැබුවා. පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තරුණ ශක්තිය තුළින් ජව සම්පන්න සද්ධන්ත ශ්‍රී ලංකාවක් ගොඩනගන බව ජනාධිපති අපේක්ෂක මාතය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ඇහැලියගොඩ නගරයේ පැවති ජනහමුවක් අමතමින්. තලතා අතුකෝරල රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් සෑම මැතිවරණ කොට්ටාසයකම ජනතාව ළඟට පැමිණෙන බවයි. තම පියාණන් ආරම්භ කළ කර්මාන්ත පුරවර වැඩසටහන ඉදිරියට ගෙන යන බවද ඒ මහතා සඳහන් කළා. අපේ රටේ තරුණ පරපුර වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්නට ඕන. අයිතීන් වෙනුවෙන් සාධනීය වැඩපිළිවෙලක් දියත් කරන්නට ඕන. මේ රටේ හැම උපතිසාපති කොට්ටාසයක්ම ඉලක්ක කරගෙන කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මම ක්‍රියාත්මක කරනවා. පළවෙනි පියවර හැටියට මගේ සැලැස්ම පළවෙනි අවුරුද්දේ එක කර්මාන්ත ශාලාව බැගින් රටේම උපතිසාපති කොට්ටාසවල කර්මාන්ත ශාලා 332ක් ආරම්භ කරන්න. අද වියට්නාමයට, කැම්බෝඩියාවට, බංගලාදේශයට, ඉන්දියාවට ගමන් කරන විදේශ ආයතන ටික අපි අලුත් වැඩපිළිවෙලක් තුලින් සජිත් ප්‍රේමදාසගේ රතු පළස තුලින් අපේ මාතෘභූමියට රැගෙන එනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නවීන කර්මාන්තකරණයක් හරහා පමණයි අපිට මේ රට ගොඩ ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔබලා මාව මේ රටේ තරුණ ජනාධිපතිවරයා බවට පත් කරනකොට ජව සම්පන්න, ශක්ති සම්පන්න, කර්මාන්ත වලින් පිරිච්ච සද්ධන්ත ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස ගොඩනගනවාමයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අධ්‍යාපනය සඳහා දැනට වෙන් කර ඇති මුදලට වඩා විශාල මුදලක් යෙදවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අතරමං වී ඇති තාරුණ්‍යයට අනාගතය සකස් කරගත හැකි පැහැදිලි මාර්ගයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සකස් කරන බවයි කුරුණෑගල පැවති ජනහමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කුරුණෑගල වාරියපොළ නගරයේදී පැවැතුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් බොහෝ පිරිසක් එම රැලියට එක්ව සිටියා. අපි බලයට ආ විගසම විශේෂයෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල මුදලක් ආයෝජනය කරනවායි කියන එක තමුන්නාන්සේට මතක් කරන්න ඕන. අපේ අධ්‍යාපනයේ දුර්වලකම් නිසා අද
අපේ අනාගතය වන තරුණ තරුණයන් අතරමං වෙලා තිබෙනවා. සාමාන්‍ය පෙළ සමත් වෙලා එතනින් නවතින අය, උසස් පෙළ සමත් වෙලා එතනින් නවතින අය, ඒ වගේම උසස් පෙළ අසමත් වෙලා සිටින අය, මේ සියලු දෙනාම තාමත්ම වැදගත් අපේ ආර්ථිකයට. අපි මුල අවුරුද්දේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ වරම ලබා දෙනවයි කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. ජාතික ජනබලවේගයේ ලබා දෙන පොරොන්දු නියත වශයෙන්ම ඉටු කරන බව එම ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගය සංවිධාන කළ ජන හමුවක් මාතර අකුරැස්ස නගරයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ජනබලවේගයේ නියෝජිතයන් මෙන්ම විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා. ජාතික ජනබලවේගයේ මේ දින එකඟතාවයන් සහාතික වශයෙන් අපි කරන එකඟතාවයන් තව සංයෝගන ක්‍රම කියන්න. ජනාධිපතිගේ වැඩසටහන කෝටි 7යි දවසක වියදම්. මන්දිර තියෙනවා රට වටේනේ. ඔය සියලු මන්දිර මතක තබා ගන්න. එක්ක සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත් කරනවා. එක්ක සංචාරක මධ්‍යස්ථාන බවට පත් කරනවා. ඔන්න සල්ලි. නාස්තියක් අඩු කරනවා ආදායමුත් වෙනවා. ඔයාගන්න බැරිද? ඔයාගන්න පුළුවන්. ඊළඟ ජනාධිපතිතුමගේ විශ්‍රාම ජනාධිපතිතුමන නඩත්තු කරනවා. විශ්‍රාම ජනාධිපතිතුමු විතරක නේ ඔයගොල්ලන්ගේ නෝනලා බිරිඳන දුවලත් නඩත්තු කරා. අපි සියලු හිටපු ජනාධිපතිතුමගේ නඩත්තු කපාරිනවා. ආදායමක් නැත්තම් ජීවත් වෙන්න, දරුවෝ නැත්තම් සලකන්න, සමාජ ආරක්ෂක අරමුදලෙන් ගෙවීමක් කරනවා. ඒ විතරක් නෙවෙයි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයටපත් කපාහරිනවා. තව සල්ලි වලට රට හදන්න. ආණ්ඩුව අරගෙන මාස දෙකක් ප්‍රකාශ කරනවා. මහජනයාගේ දේපළ හොරකම් කරපු සියල්ල මාස දෙකක් ඇතුළත බාර දෙන්න. දේපළ බාර දුන්නාම තුන්ඩු කෑල්ලක් අතර දෙනවා. අගත්තා කියන. මාස දෙකක් ඇතුළත දුන්නේ නැත්තම් සහාතික වශයෙන් මහජනයාගෙන් හොරකම් කරලාද දේපළ සියල්ල යලි පවර ගන්න පාලනයක් අපි නිර්මාණය කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකට එක්වුවද ගමේ පාක්ෂිකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමග බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානයක්කාර මහතා පවසනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ අය ගණන් හදලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවයි එකතු වුණාම හරි වැඩේ හරි කියලා. මේ අය දන්නේ සෙනසුරාදා වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කී දෙනෙක් සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා හම්බ වුණාද කියලා 139. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ලේ තවත් කණ්ඩායමක් අපේ ගෙදරට ඇවිල්ලා හම්බ වෙනවා. අපේක්ෂකයෝ සංවිධායකවරු කණ්ඩායමක්. තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කණ්ඩායමක් අපේ වොක්සෝල් වීදියේ කාර්යාලයේදී අපිත් එක්ක එකතු වෙනවා. ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආයිත් රාජපක්ෂල ගාවට යන්නේ නැහැ. ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් පැමිණෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් පිරිසක් අද දිනේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙන බවට දැනුම් දී ඇති බව එම කොමිසම පවසනවා. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල නිරීක්ෂකයන් 20 දෙනෙකු, යුරෝපා සංගමයේ නියෝජිතයින් 60 දෙනෙකු සහ සාක් රටවල් නියෝජනය කරමින් 25 දෙනෙකු මෙවන විට දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රචාරණ කටයුතු සහ ජනාධිපතිවරණයෙන් පසු රටේ තත්ත්වය මෙම විදේශීය නියෝජිතින්ගේ නිරීක්ෂණයට ලක්වන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ. වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා. එවැනි වෙළඳුම් සිටීනම් 19.77 කෙටි දුරකථන අංකයට ඒ බව දැනුම් දෙන ලෙසයි අධිකාරිය ඉල්ලා සිටින්නේ. වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළඳුන් සොයා වැටලීම් සිදු කරන බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි වැඩිම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයෙන්. පසුගිය 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240කින් අඩු කෙරුණා. ඒ කොළඹ දිස්ත්‍රික්කය සඳහායි. සෙසු දිස්ත්‍රික්කවල එසේ අඩු කළ මුදල රුපියල් 251ක් පමණ වනවා. දේශපාලඥයින් සැබෑ ජනතා ප්‍රශ්න අමතක කර ඒ වෙනුවට නිර්මාණය කළ ප්‍රශ්න සංවාදයට ගෙන ඇති බව මිනිසියාව ජන අරගලයේ කැඳුම්කරු වරුණ දීප්ති රාජපක්ෂ මහතා පවසනවා. මිනිසියාව ජන අරගල මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. මිනිසුන්ගේ ජීවිතත් එක්ක බැඳිච්ච නැති කවුරු හරි කල්පනා කරන ප්‍රශ්න සංවාදයේ ලක් කරන එකක් තමයි දේශපාලනේ මේ මොහොත කියලා කියන්නේ.
කතාවලා මෙච්චර හොරගංගා මෙච්චර හොලකංගලා ඒ හොරුන් අල්ලනවා අල්ලලා මොනවද කරන්නේ මෙහෙම විවිධ සංවාද කියනවා ඒ ගේන සංවාදවල මුළු සමාජයම පැටලිලා මුළු සමාජයම පටන් ගන්නවා ඒ සංවාදයේ පදනම් කරගත්ත ලොකු සාකච්ඡාවක යෙදෙන්නේ දැන් මේක කොච්චර ප්‍රබලද කිව්වොත් එහෙම දැන් ඕන්නම් කෙනෙක්ට පුළුවන් බොරු සංවාදයක් නිර්මාණය කරලා අන්තර්ජාලයෙන් හරි මුගෙන් හරි ඒකෙන් හොඳ ගාණක් මෙයාසේ හොයාගන්න දැන් හොඳම උදාහරණ තමයි නාගානන්ද එයා ලංකාවේ ලොකුම ප්‍රශ්නේ විවස්ථා ප්‍රශ්නයක් කියලා මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරලා ඒකට විශාල ආධාර මුදලකුත් අරගෙන මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පැත්තකට ගිහිල්ලා යනවා. අපි ඇත්තටම මිනිසුන් අදාළ ප්‍රශ්න මොනවද කියලා හොයාගෙන ආ යුතු ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ අපේ රටේ විශේෂයෙන් වියලි කලාපේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා වකුගඩු ප්‍රශ්න. දැන් අවුරුදු ගාණක් තිස්සේ නොවිසුණු ප්‍රශ්නක් විදිහට තියෙනවා. දැන් මේ වකුගඩු ප්‍රශ්න විසඳුම් ගැන යම් යම් අවස්ථාවල සාකච්ඡා මතු වුණා. ඒ මතු වෙච්ච අවස්ථාවල අපි දන්නවා ලංකාවේ යොදාගන්න රසායනික පොහොර තමයි ප්‍රධානම ගැටලුවක් කියලා මේ වකුගඩු ප්‍රශ්නෙට. ඒ ප්‍රශ්නේ ඉතාම තදින් මතු කරපු කෙනෙක් තමයි රත්නහාමුදුරුවෝ. රතනහාමුදුරුවෝම වේදිකාවේ තියාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා රසායනික පොහොර නොමිල දෙනවා කියලා. ඒ කියනකොටම අඩුම ගානේ ලංකාවේ වකුගඩු ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක ගැන මොනවා හරි මේ රටේ සංවාදයක් තිබ්බ කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මම හිතන්නේ සංවේදීවත් ඇතුව ඇති. නැත්තම් අඩුම ගානේ මෙහෙම ප්‍රකාශයක් කරද්දී ඒක බරපතල ගම ගැන හිතනවනේ. ඒ මේ ලංකාවේ මහ පොළොව මේ ජන සමාජයේ තියෙන ප්‍රශ්න ගැන මේ අය කිසිම විදිහකින් සංවේදී වෙන්නේ නැහැ උන්ට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න උන්ට මතු වෙන්නේ නැහැ. ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුවේ සාක්ෂි විමසීම දෙසැම්බර් මස 20 වෙනිදා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් නඩුවේ සාක්ෂි විමසීම අද දින සිදු නොකරන බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දුන්නා. අද දින මෙම නඩුව කැඳවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩු ලහමුවෙයි. ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ජනවාරි 11 වෙනිදා නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචන පෙත්සම රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සාක්ෂි විමසීම අද ආරම්භ කිරීමට නියමිතව තිබුණා. අද දිනේ අධිකරණයේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට නැවත දැනුම් දෙන දිනේ අධිකරණයේ පෙනී සිටීමටද අවවාද කෙරුණා. විදේශ ප්‍රතිපත්තිවලට ශ්‍රී ලංකාව මුහුණ දිය යුත්තේ ඉතා සංයමයකින් යුතුව බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහන හා එක්වෙමින් ඒ මහතා මෙම කරුණු පැහැදිලි කළා. මේ විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම කියනක විදේශ ප්‍රතිපත්තියේ අභියෝගයන්ට මුහුණ දීම කියලා කියන්නේ නිකන් මේ රණ්ඩු වෙන්න එක නෙවෙයි. පළවෙනි කාරණය අපි තේරුම් ගන්න. එහෙම රණ්ඩු වෙන්න බෑ. එහෙම රණ්ඩු වෙන්න කිය රාජ්‍යයන් මේගොල්ලෝ දැන් ඔය Facebook වල එහෙම නිතර පළ කරනවා සිරියාවේ හරි ලිබියාවේ හරි ඉරාකේ හරි ඡායාරූප. ඉතින් ඒවල ගත්තොත් එහෙම ඒවල තියෙනවා ලක්ෂණ දෙකක්. එකක් තමයි ජාත්‍යන්තර ප්‍රවණතා නොසලකන ඒකාධිපති පාලකයෙක් ඒ රටේ ඉඳලා තියෙන අංක එක. ඊළඟට ඔවුන් කිසිම බයක් සැකක් නැතුව බටහිරත් එක්ක අර විමල් වීරවංශමැතිතුමා ගහගන්න යනවා වගේ ගහගන්න ගිහින් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ අපි අලියෙක් නම් අපි ඉස්සරහා ඉන්නේ. අපි අලියත් එක්ක ඉරටු කැලිය අරන් ගිහින් ගහ ගන්න බෑ කියන එක අපි පළමුවෙන් තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අපේ ඒක තමයි අපේ බුද්ධිමත්කම කියන්නේ. අපේ නිර්භීතභාවය ඉතින් නිර්භීතභාවය කියන්නේ ඉතාමත් හොඳ ගුණයක්. නමුත් නිර්භීතභාවය එකතු වෙන්න ඕන තාර්කිකත්වයේ සබුද්ධිය සමග. ඒ නිසා අපි විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමේදී සබුද්ධික විය යුතුයි. විදේශ අරාර හරියට ওই රාජපක්ෂලා මෙතුමාලා පෙන්වන එකක් තමයි ඔය කොහෙද වැව්තාවුල්ලකට ගෙනහිල්ලා අවුවේ තිබ්බ විදේශ රාජ්‍ය නායකයෝ කියලා ෆ්‍රාන්ස් එක්කනාවයි එංගලන්තෙ එක්කනාවයි මෙහෙම කියලා සතුටු වෙනවා හරියට ඔන්න අපි ඒගොල්ලන්ට සලකපැටි කියලා. ওই වගේ දේවල් ඉතාම බාල හපංකම්. නමුත් ඒ වයින් විදේශ ප්‍රතිපත්තියේ අභියෝගයන් ජය ගන්න බෑ. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසමට ලැබුණු මහජන පැමිණිලි විමර්ශනය මේ සතිය තුලදීම ආරම්භ කිරීමට නියමිතයි. කොමිසමේ සමාජිකයන් හෙට දිනේදී රැස් වී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව කොමිසමේ ලේකම් MHBP හේරත් මහතා පවසනවා. මෙම කොමිසමට මහජන පැමිණිලි බහර ගැනීම ඊයේ අවසන් වුණා. එහෙත් එදින ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ පැමිණිලි බහර ගන්නා බවයි එම කොමිසම පවසන්නේ. මෙවන විට කොමිසමට පැමිණිලි 65කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ඒ අතර අගරදගුරු හිමිපාණන් ගොනු කළ පැමිණිල්ලක් දවන බවයි ලේකම්වරයා කියා සිටියේ.
රාජපක්ෂ සමීදී සිදු වූ වගහානිය සඳහා ගොවි ජනතාවට මුදල් ලබා නොදීම හේතුවෙන් එම ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ කුරුණෑගල පැවැතූ ජන හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා සියලුම ගොවීන්ගේ වගා හානි වන්දි මාස 6ක් ඇතුළත ගෙවල ඉවර කරනවා. 2012 ඒ යලකන්න මැරුණා. මැරුම ගොයම අතපත ගාලා කිව්වා වගා හානි වෙච්ච ගොවීන් අනාථ කරන්නේ රජේ ගානේ ඒ සියල්ල නිදහස් කරනවා කියලා මයින්ද මහත්තගේ කටින් කිව්වා. කෙරුවද සත්ත පහක් කෙරුවේ නැහැ. එමනම් අපි අහනවා ගෝඨාභයකින් එදායේ පොරොන්දු වෙච්ච අපයි ඕගොල්ලෝ ගෙව්වේ නැහැ ඡන්ද ගත්ත ගොවි ජනතාවගෙන් අන්නේ වන්දිත් එක්කද ගෙවන්නේ. එනිසා ඉදා නොගෙවපු වන්දි සත්ත පහක්වත් ගෙවන්නේ නැතුව ආදරිකම් පූජානන් දොරන්නල ඇත්විල්ලිපා. කොටකෙතන නිවසකදී පාසල් දැරියක හා මවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොකුගම් හේවගේ දර්ශන හේවත් රාජු නැමැත්තාට මරණ දඬුවම නියම කෙරුණා. 2012 ජනවාරි 31 වනදා කොටකෙතන ප්‍රදේශයේදී නයනා නිල්මිණි නැමැති 52 වරුදි මවත් කාවින්දියා චතුරංගි නැමැති 17 වරුදි දියණියත් ඝාතනය කිරීමේ සිද්ධියටයි ඔහු වරදකරු කෙරුණේ. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. පසුරු දෙකේ සිට අපගේ පැම්පේපුවතිකාශයේ බලාපොරොත්තු වන සුබ දවසක්. www.itnnews.lk